සාර කෙතේ තක්සලාව සිරිලක ගොවිපින් පෝෂණය කරමින් ගලා යන මහවැලි නදියටත් සුන්දර හන්තාන කඳු වැටියටත් මායිම්ව පිහිටි පේරාදෙණිය සරසවිය ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සිදු කළ සරසවියක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ එවැනි ප්‍රමුඛ සරසවියක වගකීමක් ලෙසින් පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්‍යාප්ති අධ්‍යනංශයේ මාධ්‍ය ඒකකය ශ්‍රී ලාංකේය ගොවි සමාජය හා දූදරුවන්ගේ දැනුම් කෙත ඇස්වැද්දීමේ පරම අභිලාෂයෙන් ඉදිරිපත් කරනු ලබන සාරකිතේ තක්සලාව මේ නෝනා ඔය ගෑස් සිලින්ඩර් රෙබල් එක හැරගෙන ගන්නවද ආ ටානියා මිස් ගුඩ් ආෆ්ටර්නූන් ගෑස් පොලිමේ වගේ නේ ආ ආෆ්ටර්නූන් ගුඩ් නන් නෑ හැබැයි පේනවනේ මේ ඔව්වේ කර වෙනවා ගෑස් ඉවරද දරේම නැද්ද පැක්ටි ගෑස් තියනවා නම් එයිද මේ පොලිමට ඔවා මොකද මෙහෙ කරන්නේ මේ අපේ එක්කෙනාගේ බරබර යන්නේ දර ලිපියේ උයන්ඩ බෑ කියලා දැන් මේ පොලිමේ ඉඳලා සතියට ඕන කරන එළවලු පොල් ටිකක් තරම් ගෙදර යන්න ඕන අම්මෝ දැන් බඩු කොහම ගන්නද මන්දා අද කියන ගාන නෙවෙයිනේ හෙට මාසෙ පඩිය ගන්න අපි කළු කඩකාරයන්ට මිකිනවා අනේද කියන්නේ පළතුරු වල එළවලු වල ගණන් දැක්කාම හීල් වෙනවා ඒත් ඉතින් බබාලට කන්න දෙන්නත් බැහැ අනේකලු මාත් වැඩි හරිය කල්පනා කරන්නේ ඔක තමයි හවුසින් ලෝන් එකටයි වාහන ලීසින්කටයි කැපුණම අපිට හම්බෙන්නේ සොච්චු නැහැ ඒ ටිකෙන් වැඩට යන්නේ නැයි අරකටයි මේකටයි වියදම් වුණාම ඉතුරුවක් නැහැ මේ ටවුන් එකට ඇවිල්ලා කරගත්තේ මෝඩකමක්ද කියලා මට දැන් හිතෙනවා ගමේ හිටියානම් බබාලට එළවලු ටික පළතුරු ටික දෙන්න බෑ මෙහෙ ඉතින් වියදම විතරයි තව ටික දවසකින් අපිට එළවලු ටික මාළු ටික ගන්න නැතුණා තමයි ඒකත් තේරෙන්නේ අනේ මන්ද කලු මේව කල්පනා කළම ඔලුවට ආ මම අහගෙන හිටිය ඔයාලගේ කතාව අපි මෙච්චර ලේසියෙන් නම් අදයිරමත් වෙලා හරියන්නේ නැ මං ජීවත් වෙන්නේ මේ කිට්ටු ටවුන් එකේමයි ඒ වුණත් මන්නම් පුළුවන් හැම විදිහටම මගේ වත්තේ හැම බිම්මගලක්ම වගා කරලයි තියෙන්නේ ඒ වුණත් කොහෙදාන මේ ඔෆිස් යන එන අපිට ඕකට වෙලාව වගා කරන්න නම් ආසයි මමත් හැමදාම අටපහ වැඩි දුවන කෙනෙක් තමයි යන්නේ හරි ඉතින් වීකෙන්ඩ් එකේ වගේ වෙලාවක් හොයාගත කිමු ඒත් මේ අඟල් දෙකක ඉඩක කොහොමද වගා කරන්නේ නේද කලින් ඒක නම් ඇත්ත මිස් කියද්දි මාත් මේ තනියම කල්පනා කරේ ඒකම නම තමයි කොන්ක්‍රීට් අනාන්තරයකින් අපිට කොහෙද වගා කරන්න ඉඩ කතා කරා ඉතින් මිස්ගේ නමවත් ඇහුවේ නැහැ නේ ආ මම ඉනෝකා මේ දැන් ඔයාලා ඔය කියන ඉඩකඩ ප්‍රශ්න තියෙනව නේද ඒකටම හැදුණු අලුත් සංකල්ප ගොඩක් එක්ක මේ ගෙවතු වගාව නාගරිකව උනත් කරන්න පුළුවන් රූෆ් ටොප් ගාඩනින් කියන එක එතකොට ඔය හාල් බෑග් වල ප්ලාස්ටික් බඳුන් වල වගා කරන එකටත් කියන්නේ ගෙවතු වගාව කියලාම තමයි ආ අපිට ඒ ගැන නම් හැබැයි හිතුන්නේ නැහැ තමයි ඉන්නකෝ මම ඔයාලට අහන්න දෙන්නම්කෝ ඔය දේවල් ගැන හොඳ වැඩසටහනක් ඒක මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙන් කරන මේ සාරකිතේ අත්තක්සලාව කියලා වැඩසටහනක් පොඩ්ඩක් ඉන්නක බලන්න ආ මේ තියෙනවා අහලා බලන්නකෝ සාරකිතේ අත්තක්සලාව සිරිලක ගොවිපින් පෝෂණය කරමින් ගලා යන මහවැලි නදියටත් සුන්දර හන්තාන කඳු වැටියටත් මායිම්ව පිහිටි පේරාදෙණිය සරසවිය ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සිදු කළ සරසවියක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ. එවැනි ප්‍රමුඛ සරසවියක වගකීමක් ලෙසින් පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්‍යාප්ති අධ්‍යනංශයේ මාධ්‍ය ඒකකය ශ්‍රී ලාංකේය ගොවි සමාජය හා දූදරුවන්ගේ දැනුම් කෙත ඇස්වැද්දීමේ පරම අභිලාෂයෙන් ඉදිරිපත් කරනු ලබන සාරකිතේ තක්සලාව. ආයුබෝවන් සාරකිතේ තක්සලාව සමග එක්වතුණු ඔබට තවත් රසවත් හරවත් දැනුම් සම්භාරයක් ඔන්න අදත් අපි අරගෙන ආවා. ළඟේන ආහාර අර්බුදය එක්ක දිනෙන් දින වැඩි වෙන බඩු මිලත් එක්ක ඔබ වඩාත් සැලකිලිමත් වන දේ තමයි ඔබේ පවුලේ කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය කොහොමද සපුරගන්නේ කියන එක. ඒ දන්න නිසාම තමයි අද මේ අපේ සාරකිතේ තක්සලාව වැඩසටහනෙන් අපි කතා කරන්න අදහස් කළා නාගරික ගෙවතු වගාව කියන්නේ මොකක්ද කියන එක ගැන. ඒ සඳහා අද අපිත් එක්ක එකතු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහතා. ඉතින් ඔබව ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයිබෝවන් සර්. ඉන්දික මහත්මයා
අපි මුලින්ම පැහැදිලි කරගමු නේද මේ ගෙවත්තක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ගෙවත්තක් කිව්වම ඇත්තටම ඒකේ විශේෂම කාරණේ තමයි ගේ ගෙදර කියන එක. ගෙදර මේ වටපිටා ඒ තියෙන පරිසරය තමයි අපි ගෙවත්තක් කියලා නිර්වචනය කරන්නේ. ඒක ගොඩක් දුරට ආර්ථික වශයෙන් සහ පෝෂණීයගේ අනුව අපිට සැලසුම් සහගතව කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ ගෙවත්ත සැලසුම් කරන එක තමයි අපි විශේෂ කාර්ය වෙන්නේ. ඉතින් ගෙවත්තක් කිව්වම ඇත්තටම අපිට ඒ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පෝෂණීයගේ දිනු කරගන්න පුළුවන් ස්ථානයක් තමයි අපි ගෙදර නිවස යාබද වටපිටාව. ඔව් අපි ඒ දැනගත්තේ ගෙවත්තක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් මම ඊළඟට මහත්මයාගෙන් අහන්න කැමති මේ අපි දැන් නාගරික පරිසරයක ජීවත් වෙද්දී මේ ගෙවත්ත කියන සංකල්පය වෙනස් වෙන්න පුළුවන්නේ. එතකොට මේ නාගරික ලක්ෂණත් එක්ක කොහොමද ගෙවත්තක ලක්ෂණ වෙනස් වීමකට භාජනය වෙනවද? ඒ සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ගෙවත්ත ගත්තාම කොහොමද සීමිත භූමි ප්‍රමාණයක් තමයි ගෙවත්තට අන්තර්ගත වෙන්නේ. මෙහිදී විශේෂයෙන් අපි දැනගන්න ඕනේ නාගරික ගෙවත්තක් කිව්වහම අපිට හැම වෙලේම ඔළුවට එන්නේ කාර්යබහුල ස්ථානයක් වගේ. ඒ කියන්නේ අපි යම් කෙනෙක් ඉන්නකොට ඒක එයාගේ ද්විතීක වැඩක්. ඒ කියන්නේ එයා දෙවනුව කරන කාර්යයක් තමයි ගෙවත්ත සකසා ගන්න එක. එයා නාගරික මොකක් හරි රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඉන්න කෙනෙකුට ඒ වුමනා වටපිටාව හදාගන්න එක තමයි නාගරික ගෙවත්තේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේකෙදි ගොඩක් දුරට ඒක පැහැදිලි කිරීමක් කරොත් එහෙම එයාගේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. සමහරට එයාගේ ගෙවත්තේ එක පස් කොටසක්වත් නැති වෙන්න පුළුවන්. ඒ සියලු දේ වෙනින් පිටින් සපයා ගන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි නාගරික ගෙවත්තක් කියන්නේ එයාගේ තියෙන උපරිම භූමි ප්‍රමාණය ප්‍රයෝජන ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනිම. එතකොට ඉන්දික මහත්තයා මම ඊළඟට දැනගන්න කැමතියි දැන් ඔය නාගරික ගෙවත්ත කියන සංකල්පයත් එක්ක තව දේවල් ඔකට දැන් වගාවත් එක්ක ඒ දේවල් වලට එකතු වෙන්න ඕන දේවල් තියෙනවනේ. ග්‍රාමීය මට්ටමින් සිදුවන ගෙවත්තක කෘෂිකර්මාන්තයේ වෙනස් වීමකට භාජනවා නාගරික කියන සංකල්පයට එකතු වුණහම. එතකොට මම දැනගන්න කැමතියි මේ නාගරික ගෙවත්ත කියනකොට කතා කරන්න දෙයක් තමයි බඳුන්ගත වගා කරන්න පුළුවන් භෝග තියෙනවා. මෙන්න මේ ගෙවත්තක බඳුන්ගත වගා කරන්න පුළුවන් භෝග මොනවද? ඇත්තම මෙහෙමයි, නාගරික ගෙවත්තක් වුණාම සමහරට 100%ක්ම බඳුන්ගත වගාවකට යන්න තියෙන අවස්ථාව වැඩි. එහෙදි අපි දැන් ওই මාධ්‍ය වගේ ගත්තොත් එහෙම විශේෂයෙන් අපි කියමුකෝ යම් ගොඩනැගිල්ලක ඉහළ මාලේ වගේ කරන ගෙවත්තක් ඒකත් නාගරික ගෙවත්තකට අයිති වෙන්නේ. ඒකෙදී අපි මාධ්‍ය ගන්නවනම් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් කොන්ක්‍රීට් තියෙන බිමක අපි කරනවා නම් ඒකේ කොන්ක්‍රීට් එකේ ස්ලැබ් එකේ තියෙන ඒකේ ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕනේ. ඒ අනුව බලලා අපි දෙන අපි ගන්න මාධ්‍යයේ බර ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම පැලයකට අවශ්‍ය කරන පෝෂණාගයත් ඒකේ තියෙන්න ඕනේ. එහෙම ගත්තාම බඳුන් වර්ග ගත්තාම අපි දාන්න පුළුවන් භෝග වර්ග ගත්තාම විශේෂයෙන් අද අත්‍යවශ්‍ය දේවල් තමයි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ. මිරිස්, තක්කාලි, බටු, මාළු මිරිස්, ඒ වගේම මේ අපි කිව්වොත් එහෙම හර්බ්ස් වගේ, කියන්නේ සලාද වර්ග, ඒ වගේම පලා වර්ග, ඒ වගේ දේවල් වලට ගොඩක් දුරට මාධ්‍ය අපි තෝරගන්නකොට බර අඩු මාධ්‍ය තමයි තෝරගන්නේ. ඒ බර අඩු මාධ්‍ය ගත්තාම විශේෂයෙන් දහයිය කුම්ටාන් කරලා, ඒ කියන්නේ දහයිය පුච්චලා, බාගෙට බාගේ පුච්චලා අරගෙන තමයි අපි මේක ගන්නෙ. ඒ වගේම ඒකට එකතු කරන්න ඕනේ මතුවිට පස් අවශ්‍ය ප්‍රමාණය කියන්නේ එකට එක වගේ අනුපාතයට. ඊළඟ එකතු කරන කොටස තමයි වැලි සම් කොටසක් එකතු කරන්න පුළුවන්, කොහොබත් යම් කොටසක් කාල වගේ එකතු කරන්න පුළුවන්. ඒ වගේම මතුවිට පසුයි 10යි කොම්පෝස්ට් භාගයක් එකතු කරන්න අවශ්‍යයි. ඔව් අද අපිත් එක්ක එකතු වෙන්නේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහත්මයා. අපි මෙතෙක් කතා කරා ගෙවත්තක් කියන්නේ මොකද්ද, මේ ගෙවත්ත කියන සංකල්පය නාගරික ලක්ෂණ සමග වෙනස් වෙන්නේ කොහොමද, ඒ වගේම බඳුන්ගතව ගෙවත්තක වගා කරන්න පුළුවන් භෝග මොනවද කියන එක සම්බන්ධව. ඉතින් මම ඊළඟට දැනගන්න කැමති නාගරික ගෙවත්තක අපි විශේෂයෙන් සලකා බලන්න ඕන දෙයක්නේ එහි අවකාශය කියන එක. එතකොට මේ නාගරික ගෙවත්තක හමුවන අවකාශය භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කොහොමද? ඇත්තෙන්ම දැන් නාගරික ගෙවත්තක් ගත්තාම මේකෙදි විශේෂයෙන් ඕනම ගෙවත්තකට මේක පොදුයි. මේකේ විශේෂයෙන් හිරුවිලිය කියන එක තමයි අපිට වැදගත් සාධකයක්. හිරුවිලිය කියන එක ඒ වගේම අපිට අවශ්‍ය කරන හිරුවිලිය ලැබෙන්න අපි මොනවාරි අපි අවකාශය අපිට සිරස් භූමි ප්‍රමාණය අපිට ගොඩක් දුරට සීමා වෙනකොට අපි උත්සාහ කරනවා සිරස් අවකාශ අපි ප්‍රයෝජනට ගන්න. මේකෙදී අපි ගොඩක් දුරට අපි ලෑස්ති වෙනවා
විශේෂයෙන් එක එක ව්‍යුහය අපි මේකට එකතු කරන්නේ. ඒකට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේකෙන් ලැබෙන සෙවන එයින් යටමට්ටමේ තියෙන භෝග වලට යම් බලපෑමක් වේද කියලා වර්ධනය සම්බන්ධව. එතකොට ඉන්දික මහත්මයා ඔබ සදානක් කළා මේ සිරස් අවකාශය අපට නාගරික වගා කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් කියන එක. අපට දැනගන්න පුළුවන්ද මේ සඳහා භාවිතා කළ හැකි විශේෂ ආකෘති තියෙනවද කියලා? ඇත්තටම එහෙම ආකෘති ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් ගෙවතුවල අපි මේ සිරස් අවකාශය සඳහා අපි ගොඩක් දුරට යම් අපි උදාහරණයක් ගත්තොත් බිත්තියක් වගේ දෙයකදී අපි මේ බිත්තියට අවශ්‍ය කරන විදිහට යම් ව්‍යුහ බිත්තියට සවි කරන විදිහ ව්‍යුහ විශේෂයෙන් ඒකට විශේෂ හේතු භෝගක් තියෙනවා. සලාද වගේ දේවල් උදාහරණයක් ගත්තොත් ඒ භෝග වලට අවශ්‍ය කරන අවකාශය විදිහට බිත්තියක අපිට ඒක ඒ ආවරණය කරගන්න ගන්න පුළුවන්. ඒ වගේම සමහරට දැකලා ඇති ගොඩක් දුරට පන්දලම් වගේ බඳිනවා. ඒ පන්දලම් කියන්නේ පර්ගෝලාස් වගේ ඒ වගේ දේවලුත් අපි මේ එකතු කරනවා මේ ගෙවතු වලට. ඒ වගේම ආච් විශේෂයෙන් ආච් කියලා දැකලා ඇති ඒකෙත් වැල් භෝග තමයි මේ වගේ ගොඩක් දුරට අපි යවන්නේ. ඒකෙත් මම කලින් සඳහන් කරා වගේම අනිත් භෝග වලට තියෙන පරිසර තත්ත්වයන් මේ විදිහට ලැබෙන ආකාරයෙන් තමයි ওই ව්‍යුහ ඒ විදිහට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඉන්දික මහත්මයා දැන් මේ දවස්වල යනවනේ කසුකුසුවක් දැන් මේ ආහාර අර්බුදයක් ළඟ ළඟම එනවා කියලා. ඉතින් මේ ආහාර අර්බුදයත් එක්ක අපට මේ කියන සැකසුම් භාවිතා කරලා ආකෘති භාවිතා කරලා මොන වගේ භෝගද ගෙවත්තක අපිට වගා කරන්න පුළුවන්? ඔව් දැන් මීට පෙරත් මම සඳහන් කරේ ගොඩක් දුරට අපේ අවකාශයේ උපරිම ප්‍රයෝජනය අරගෙන අපිට තියෙන භූමි ප්‍රමාණය සීමිත ඉදිරි කඩත් ප්‍රයෝජනයට අරගෙන දැන් මේ රටේ පවතින තත්ත්වය මොකද ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය ඉතාම වැදගත් අපේ රටට. ඉතින් ඒක නිසා ගොඩක් දුරට මම මුලින්ම සඳහන් කරා මම මේක මේ ගොඩක් කාර්යබහුල පුද්ගලයන් මේකේ නිරත වෙනවා. නමුත් මේගොල්ලොන්ට මේ ව්‍යුහ යම් මට්ටමකින් අපිට හඳුන්වා දෙනවා නම් ඒක හරි වටිනවා. මොකද මේ ව්‍යුහයක අපි ගොඩක් දුරට වැල්බෝග වගේ දේවල් දැන් ඇත්තටම ගියොත් එම උඩුමහලක වැල්බෝගයක් කරවිල පිපිඤ්ඤා ඒ වගේම මේ පතෝල වැටකුළු වගේ දේවල් අපිට වගා කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්ම. ඒ පහසු කරගන්න අවශ්‍ය කරන ව්‍යුහ තමයි අපිට ඒක යකඩොල් නිර්මාණය කරන්න පුළුවන්, ලීවල් නිර්මාණය කරන්න පුළුවන්, ඒක ඒ රාමු විදිහට හදන්න පුළුවන්, ඒක අපිට අවශ්‍ය කරන විදිහටම අපිට සකසගන්න පුළුවන්. මේක සමහරු හදනවා ස්ථීර ව්‍යුහ විදිහටත්. තාවකාලික ව්‍යුහ හදන්නත් පුළුවන්, ස්ථීර ව්‍යුහ හදන්නත් පුළුවන්. ඔව් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහත්මයා. අද අපි කතා කරන්නේ නාගරික පරිසරයේ නාගරික ගෙවත්තක අපගේ වගා කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි මේ වෙදී බොහෝ දේ සාකච්ඡා කරා. නාගරික ගෙවත්තක ලක්ෂණ, ඒ වගේම අපි නාගරික ගෙවත්තක කොහොමද මොන වගේ වගාවල්ද අපිට කරන්න පුළුවන්, මොන වගේ භෝගද අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන්, මොන වගේ ආකෘතිද මේ සඳහා යොදා ගන්න පුළුවන් කියන එක ගැන ඉතින් අප සමග සම්බන්ධ වෙන්න දිගටම රැඳී සිටින්න. ඉතින් ඉන්දික මහත්මයා අපි දැන් රසවත් ගීතයකට යොමු වෙමු.
හවස් දියර පොහොර පට් පට් ගාලා හවස් කරන්න ඔබගේ ගෙවත්තේ සියලුම භෝගවලට එක පාරක් දැම්මොත් ලොරියක අස්සන්න මොන්න පිස්සුද කන්ටේනරේ කස්සන්න ඔබත් අදම පට් පට් හවස් දියර පොහොර මිලදී ගන්න අවවාදයයි ව්‍යාජ අනුකරණවලට නොරැවටෙන්න අද සාර්කිතේ තක්සලාව අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ මැදියම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහත්මයා. ඉතින් මම මහත්තයාගෙන් ඊළඟට දැනගන්න කැමති නාගරික ගෙවත්තක අපි වගා කටයුතු කරගෙන යද්දී පලිබෝධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්නේ. මෙන්න මේ වගේ පලිබෝධ ප්‍රශ්නයක් ඇති වුණාම නැත්නම් රෝගයක් ඇති වුණාම අපගේ වගාවේ දක්න ලැබුණාම අපි කොහොමද ඒ ප්‍රශ්නවලට විසඳුම හොයන්නේ? කලමනාකරණය කරගන්නේ කොහොමද? ඇත්තම භෝගවලට විශේෂයෙන් රෝග පලිබෝධ හානි එනවා අපිට ඒක වෙලාවක් කලාවක් කියන්න බෑ නමුත් මේකේදී විශේෂ දේ තමයි අපි මේකට ගන්න පියවර මොකක්ද කියලා මුලින් ඉඳලම වගා කටයුතු කරනකොට අපි මේ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි විශේෂයෙන් අපි දැනගන්න අවශ්‍යයි මේක මොන වගේ ලෙඩක්ද කියන එක ඒක විශේෂයෙන් අපි හැම කියන්නේ මේක සමහර වෙලාවට අපිට පුළුවන් පලිබෝධ නාශකයක් හෝ අපි ස්වභාවික අපි නිෂ්පාදනය කරන පලිබෝධ නාශක තියෙනවා රසායනික තියෙනවා දැන් මේවාට යන්න කලින් අපිට පුළුවන් නම් ඒක යම් ක්‍රමවේදයකින් ඒක නතර කරගන්න. මේ නතර කරගන්න කියලා කියන්නේ අපිට පුළුවන් දැන් එක ගහක පලිබෝධකයෙක් දෙන්නෙක් ඉන්න අවස්ථාවේදී අතින් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් දැන් උදාහරණයක් ගත්තොත් දැන් ගොළුබෙල්ලෙක් වගේ සතෙක් ආවොත් මේ ගොළුබෙල්ලෙක් වගේ සතෙකුට අපිට පුළුවන් 10 වගේ දේවල් අපි භාවිතා කරලා මොකද 10 ඇඟේ ඇලෙන නිසා ගොළුබෙල්ලගේ සංචරණය පොඩ්ඩක් සීමා වෙනවා. ඒකට අකමැති ගොළුබෙල්ල. අන්න ඒ උදාහරණය මම කිව්වේ විශේෂයෙන් මේ ගැන අපි නිතර අවධානයෙන් ඉන්නවා නම් හොඳ නිරීක්ෂණයක් තියෙනවා නම් පලිබෝධ කියන් හානිය ඔබට යන්න කලින් අපිට ඒක විසඳ ගන්න පුළුවන්. තවත් දෙයක් මට සඳහන් කරන්න අවශ්‍යයි. මොකද දැන් රසායනික කාබනික පලිබෝධ වර්ග ගොඩක් තියෙනවා. නමුත් අපි එකක් සඳහන් කරන්න අවශ්‍යයි සමහර අපි නිෂ්පාදනය කරන ස්වභාවික අපි පලිබෝධ නාශක වුණත් ඒකේ තියෙන විෂ ශාකවල ගන්න අපි යෂ වලින් වගේ දේවල් වලින් ගන්න පුළුවන්නේ. ඒතර ඒ වගේ විෂ දේවල් අපි එකතු කරනකොට ඒකේ තියෙනවා අනුපාතයක්. මේ වගේ දෙයක් සමහරට ඒක විෂ වෙන්න පුළුවන් රසායනිකයකට වඩා. අනේ ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම රසායනික අපි භාවිතා කරනවා නම් රෝග හෝ පලිබෝධ වලට වෙළඳපොලේ තියෙනවා විවිධ රසායනික වර්ග විවිධ ලෙඩවලට මේ වෙන් කරපේවා තියෙනවා. නමුත් මේවා අපි භාවිතා කරන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ පෙර ආසන අවදී කොයි කාලෙද කියලා. ඒ කියන්නේ සමහර වර්ග තියෙනවා දවස් දෙකකින් අපිට ආහාරයට ගන්න පුළුවන් මට්ටමේ. සමහර ඒවා තියෙනවා භාවිත කරාන් පස්සේ දවස් 21ක් 14ක් 21ක් ඊට වඩා ඔබට යන ඒවත් තියෙනවා. ඒකේ පලිබෝධයේ තියෙන රසායනිකයේ තියෙන මේ මේකේ විශේෂ ලක්ෂණයේ අනුව තමයි අපි ඒක භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ කොයි කාලෙද මේක අපි ආහාරයට ගන්න කියන අවබෝධයක් ඇතුව. ඉතින්
අද දිනේ අපට අපගේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහත්මයාගෙන් දැනගන්න ලැබුණා මේ නාගරික ගෙවතු වගාව සම්බන්ධව ඉතාමත් වැදගත් හරවත් කරුණු රාශියක්. ඉතින් මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ තිරසාර ගෙවත්තක් මෙන්න මේ සංකල්පය අනුව යමින් කොහොමද අපි ගෙවත්තක් නාගරිකව පවත්වා ගන්නෙ? ගෙවත්ත පවත්වාගෙන යනකොට විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි අපි මේ ගෙවත්ත කාලෙන් කාලට ඒක දීර්ඝ වශයෙන්ම යන්න අවශ්‍ය දෙයක් මේක. මේක නිසා මේකේ තියෙන ක්‍රියාකාරකම් තව උදාහරණයක් දුන්නොත් අපිට කියන්න පුළුවන් අපි පැල තවානක් මේකේ පවත්වා ගන්න අවශ්‍යයි. ඒ වගේම බීජ එකතුවක් මේකේ පවත්වා ගන්න අවශ්‍යයි. ඒ වගේම ඒක තිරසාරව ඉස්සරහට යන්න නම් මේකේ ක්‍රියාකාරකම් මේ විදිහට අනුපිළිවෙලින් යන්න අවශ්‍යයි. විශේෂයෙන් දැන් වෙනත් භෝග අපි කරන ශේෂ්ත්‍රය කරනකොට භෝග මාරු වගේ දේවල් කරනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් මේක දැන් නාගරික ගෙවත්තකදී ওই හැමදේම අපිට කරන්න විදියක් නැති වෙනවා. නමුත් ඒක අපිට ගැටලුවක් නෑ. මොකද අපි මාධ්‍ය වෙනස් කරනවා, නැවත පොහොර දැමීමක් කරනවා, ඒ වගේම කොම්පෝස්ට් නිෂ්පාදනයක් වගේ ඒකකයක් අපි නිතරම පවත්වාගෙන යනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ බීජ අපි බීජ නිෂ්පාදනය අපිට අවශ්‍ය කරන බීජ වර්ග ටික. මොකද මේ හැම දෙයකින්ම අපි අරමුණු කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ ගෙදර අපේ විශේෂයෙන් දුවාදරුවන් කැමති, ඒ වගේම අපේ ගෙදර අයගේ පෝෂණය වැඩි වෙන ඒ හැම දෙයක්ම බලලා තමයි අපි මේ වගවන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් නාගරික ගෙවතු වගාව පිළිබඳව ඉතාමත් හරවත් අදහස් සහ තොරතුරු රැසක් අප සමග අද දවසේ බෙදාගත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති දිසර. ඉතින් තවත් දවසක කෘෂිකර්මය පිළිබඳව තවත් හරවත් රසවත් තොරතුරු රැසක් අරගෙන ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්න මම දිල්සර රණවීර. සාරකෙතේ තක්සලාව. ෂා, මේක නියම වැඩසටහනක්. මට මෙච්චර කාලෙකට තේරුනේ අපිට තියෙන පුංචි ඉඩ කඩක උනත් මේ විදිහට වගා කරන්න පුළුවන් කියලා. ඒකනේ අර කියමනක් තියෙන්නේ හිතත් නම් කත කුඩාද කියලා. ඒක නම් අත්ත කපාවනේ. ටයිම් නෑ, ස්පේස් නෑ, අරක නෑ, මේක නෑ කියලා ටයිම් වෙස්ට් කළා යන්නේ මේ කාලේ. මේ ආහාර අර්බුදයට නිවත්තෙම උත්තර හොයන්න පුළුවන්. නගරිකයෝ දැන් වෙනසක් නෑනේ. මම ඒත් දැක්කා අර හපතට ගෙදර රූෆ්ටොප් එකේ එළවලු හදලා. ඒක නම් ඇත්ත තමයි. මගෙත් වයිෆ් එක්ක කතා වෙලා ඔය හාල් ගෝණි, එතකොට ඔය මේ විසිකරන ප්ලාස්ටික් භාජන මේ ඔක්කොම ටික එකතු කරලා වගා කරන්න පටන් ගන්නවා. නෑම කිව්වට ඉතින් ඔය කල්පනා කරලා බැලුවොත් පේමන්ට් එකක් බැල්කනියක් එහෙමත් ඉතින් හොයාගන්න නැතුවම නෙමෙයි. අන්නේ වචන ටිකම මට හරි සතුටක්. මේ කතාව ගමනට දෝලාවක් කියනවනේ. අන්න පොලිමත් ඉස්සරහට යනවා. මං ඉතින් ගෑස් ටැංකිය බලනවා. අනේ අංගුකි පිග්මන්ට් යමු යමු. කෘෂිකාර්මික ගුවන්විදුලි වැඩසටහන. පෙරදෙනි විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨ කෘෂි ව්‍යාප්ති විද්‍යා අධ්‍යන දෙපාර්තමේන්තු 16 වසර කණ්ඩායමේ නිෂ්පාදනයකි. හඬනලු ටානියා, හෂිනි හතුරුසිංහ, කැලුම් නුවන් දසනායක, ඉනෝකා මදාරා ගුණවර්ධන. වැඩසටහන මෙහෙයවීම දිල්සර රණවීර. සම්පත්දායකත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඉන්දික බණ්ඩාර මහතා. සාරකෙතේ තක්සලාගම.